දැන් මේ නීති සමුදාය පාර්ලිමේන්තුව සම්මත කරේ ඇත්තටම ජනතාවගේ සුබසාධනය සඳහා. මොකද නීතියක් කියලා කියන්නේ රටේ අවශ්‍යතාවයක් සපුරාලිය යුතු දෙයක්. ඒතර නීති ගේනකොට ඒ නීති තුලින් ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ආර්ථික සංවර්ධනය, සමාජ සුබසාධනීය ඉහළ නංවන්න විවිධ නීති තියෙනවා. දූෂණ විරෝධී පනත. මේ බොහොම කාලයක් වාද කළා, විවාද කළා, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට පත් කළා. ඊට පස්සේ ක්‍රාන්ත් කෙටුම් පද නීතිය බවට පත් වුණා. මේ දූෂණ විරෝධී පනතේ ප්‍රධාන අරමුණ තමයි මේ ආයෝජකයන් එක පැත්තකින් ආරක්ෂා කරලා දෙනෝ. ඒගොල්ලෝ විවිධ ව්‍යාපෘති සඳහා ලංකාව එනවා. ඒවයි විවිධ කොමිෂන් නියම මෙව ගන්නවා. ඒක නවත්තන්න ඊළඟට රාජ්‍යතන්ත්‍රය තුළ යම් කිසි ක්‍රියාවක් කරගන්න යනකොටත් අල්ලස දූෂණය තියනවායි කියන එක තමයි ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කළා තියෙන සමීක්ෂණ අනුව අපි ඊටාම පහළ තත්ත්වයකින්. එහෙනම් මෙය නැවැත්වීම සඳහා දේශීය මෙන්ම විදේශීය වශයෙන් හරි වැදගත්. ඒ නිසා මේ පනත පෞද්ගලික අංශයටත් එක ලෙස බලපානවා. ඒක කොහෙවත් තිබුණ නැති දෙයක්. රාජ්‍යංශය සහ පෞද්ගලික අංශයේ වන දූෂණ වැළැක්වීමෙන් ලංකාව සුපිලිපන් රාජ්‍යයකට යන්න පුළුවන්. මේ නීති අරමුණ ඒකයි. ඒ නිසා කිසිවෙක් මේ වෙලාවේ බිය වෙන්න ඕනේ නැහැ. මොකද අවශ්‍යම දේ තමයි මේ නීති සමුදාය නීති 75 ගෙනල්ලා තියෙන්නේ රට තව දුරට සංවර්ධනය. ඇයි අපේ රටට දූෂණ විරෝධී පනතක් අවශ්‍ය වෙලා තියෙන්නේ? රටේ හැදිලා තියෙනවා මේ අල්ලස හා දූෂණයට නැඹුරු වුණ සංස්කෘතිය. නමුත් අපි දන්නවා මහජනතාවත් අල්ලස කියන වරදේ දූෂණ කියන වරදේ ඉදෙනවා. එතකොට ඒ හින්දා ඒ දේවල් වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන නම් නීති තියෙන්න ඕනේනේ. ඒ දේශපාලඥයන් සහ ඉහළ පිළිවෙල රාජ්‍යනිලධාරීන්ට විතරක් ඒක නිරත වෙන්න බෑ. ඉතින් ඒ හින්දා ඒ සියල්ල පාලනය කරන්න දූෂණය සහ අල්ලසට විරුද්ධ නීතියක් තියෙන්න ඕනේ. අපිට මේ දූෂණ විරෝධී නීතිය අලුතෙන් ගිය අවුරුද්දේ එන්න කලින් නීති නැතුව නෙමෙයි. හැබැයි ඒ තිබුණ නීතිත් හරියට ක්‍රියාත්මක වුණේ නැති ප්‍රශ්නයක් ගැටලුවක් තමයි තියෙන්නේ. සමහරු කතා කරනවා හොරු අල්ලලා හොරකම් කරපු මුදල් ගෙනල්ලා මේ රටේ ඔක්කොම ආර්ථික ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒක තාමත්ම සාබද්‍ය කියවන. මම මේ පනතට බොහොම කැමතියි. අපි දේශපාලනඥයන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවානේ අතිවිශාල මහජන සේවයක්. එතකොට එතනම ඒ පුද්ගලයාව දූෂණයට අද දාන්න පුළුවන් විදිහ පසුබිමක් අපිත් එකතු වෙලා නිර්මාණය කරලා දීලා තියෙන්නේ. අලුත් කතන්දරයන් 2022 න් පස්සේ කතන්දර මේ ඇවිල් අපිට දේශපාලනඥයව පෙන්වන්න බැරි වෙලා තියෙන්නේ. එතකන් අපි පස්සෙන් ගිහිල්ලා හැම දෙයක්ම අපේ කරගන්න හැම මේ ආවට පු මිනිස්සුම නෙමෙයි ආපහු මේ වෙලා තියෙන්නේ.